මේ මම පියුම් දැන් මේ මාර ඇඳුම්න් නෑ දැන් ඇවිල්ලා තියෙන. ඔව් අනේ මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මම පියුම් හන්ත මනිකන් ලැජ්ජාවක් එහෙම නැහැනේ. ඔව් මම ඉතින් හරි සරලව මේ මං ඇඳුම් ආවා. ඇඳුම් නෑ වගේ. ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම තැනක සාදයක් නැත්නම් පිළිගත් ස්ථානයකට යනකොට එම ස්ථානයට ඕනෑම කෙනෙක් තමන්ගේ කැමැත්තට ඇඳුම් විලාසිතාවක් තෝරා ගැනීමෙහි වරදක් නැත. මෙහිදී නිලියක් නැත්නම් නිරූපණ ශිල්පිනියක් යන අය ඇඳුම් තෝරා ගැනීමේදී ඔවුන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ එමගින් නිර්මාණයකට දායක වීමේ අරමුණිනි. ඉතින් ලංකාවේත් කාලෙන් කාලයට පවත්වන සාදවලට කාලෙන් කාලයට පුවත් මවන්නේ තරු අතරේ මේ ඇඳුම නිසා කතා බහට ලක්වුණ ලංකාවේ ජන ප්‍රිය නිලියෝ සහ නිරූපණ ශිල්පිනියෝ ගැනයි මේ වීඩියෝ වල. මාධවී වත්සලා කවදත් පුවත්මවන ඇන්තනි පවුලේ මාධවී වත්සලා කියන්නේ ඇඳුම නිසා කතාබහට ලක්වන කෙනෙක්. ඇය චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය වෙනුවෙන් ඇඳ සිටි ඇඳුම් විලාසිතාව ගැන හැමෝගෙම කතාබහට ලක්වුණා. තාත්තා සංස්කෘතිය ගැන කතා කරද්දී දුව මෙවැනි ඇඳුම් ඇඳීම සුදුසුද යන්න ප්‍රශ්න කරලා තිබුණා. කොහොම නමුත් මාධවී නම් කියලා තිබුණේ කවුරු මොනව කිව්වත් Tamanට එය අදාළ නොවන බවයි. අමායා අධිකාරිව ගොඩක් අය හඳුනන්නේ අතුල අධිකාරිගේ බිරිඳ විදිහට. ඇය චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටියේදී එක්තරා නර්තනයක යෙදෙනවා තමන්ගේ ඇඳන් ඉන්න ඇඳුම ගැන කිසිම අවබෝධයක් නැතිව. මේ පිළිබඳ බොහෝ විවේචනයන්ට සහ ඇයගේ මෙම හැසිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වුණා. මේ පිළිබඳ තමන්ගේ අදහස දක්වන්නත් අමායා අමතක කරලා තිබුණේ නැහැ. රුවන්ගි රත්නායක මේ ඉන්නේ ජනප්‍රිය නිලියක් වන රුවන්ගි රත්නායක. ඇයත් ජනප්‍රිය නාලිකාවක සාදයකදී එක්තරා ඇය ඇඳ සිටි පපුව නිරාවරණය වන ඇඳුම පිළිබඳ විවේචනයන්ට ලක් වෙනවා. ගොඩක් අය කියලා තිබුණේ ජෙනිෆර් ලෝපස් වෙන්න ගිහින් අමාරුවේ වැටුණා කියලායි. කොහොම නමුත් මේ විවේචන මැද්දේ මේ ඇඳුමෙන් පස්සේ ඇයට රංජන් සමග රඟපාන්න අවස්ථාව උදා වෙනවා. දුෂේණි අනුරාධා මේ සිද්ධියත් දුෂේණිට සිද්ධ වෙන්නේ අපි කලින් කිව්ව ජනප්‍රිය නාලිකාවේ සාදය අතරතුරයි. ඇය තෙලස නිරාවරණය වුණ ඇඳුමකින් සරසියාවේ ඇයට එම දිනවල නිර්මාණවලට සම්බන්ධ වීමේ අවශ්‍යතාවය මත බව කතාබහට ලක් වූ කරුණක්. කොහොම නමුත් මේ ඇඳුම නිසා ඇයද යම් අපහසුතාවයකට පත් වී තිබුණා. යුරේනි නොෂිකා යුරේනි කියන්නේ නිරන්තරයෙන්ම තමන්ගේ ඇඳුම් පැළඳුම් නිසා කතාබහට ලක්වන නිලියක්. ඇය එක්තරා වැඩසටහනකට සම්බන්ධ වීමේදී විනිවිද පෙනෙන ඇඳුමක් සහිතව මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම නිසා ඇයට මෙම ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෙසේ නමුත් රංගන ශිල්පිනි යුරේනි නොෂිකා මේ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන්න අමතක කළේ නැහැ. මගේ දවස් කිහිපේ අන්තර්ජාලයේ ලොකු දේවල් මගේ ඇඳුමක් සම්බන්ධයෙන් කතා බහට ලක්ුණා. ඉතින් කියන්න ඕනේ පින්තූර මමත් දැක්ක උත්සාහගත බව පේනවා. මිනිස්සු ගැට නොසැලකිලිකම් වෙනවා. අපි හැමෝම හියුමන්ස් නේද මිනිස්සු. ඉතින් ඒක නිසා අපිට මාව ෆලෝ කරන ලංකා වටා මගේ ප්‍රේක්ෂකයන් ඉන්නවා, විශේෂයෙන් නංගිලා මල්ලිලා. ඉතින් හැමෝගෙම ඒකෙන් ඔබලන් අපහසුතාවට ලක්ුණා නම් ගොඩක්ම සමාව ඉල්ලනවා. සහ යුරේනි අක්කා ගේ වරදී ඔබලොන් තිගෙන ගන්න ගෙදර ගිහිට බහින කලින් දහ පාරක් විතර කණ්ඩියා ඊළඟට ගිහිල්ලා ඇඳුම බලලා නිවැරදි මේකෙන් මං කෙනෙක්ව අපහසුතාවයට පත් කරයිද කියන එක හිතලා ඔන්න ඔයගොල්ලන්ට බහින කලින් ඉතින් සමා වෙන්න හැම කෙනෙක්ගෙම මම හිතන්නේ මම ගොඩක් වැරදි කරලා හැදිච්ච කෙනෙක් සාරංග උමාලි. ඉතින් තනියම වැරදි කළා තමයි මං හැදුනේ. ඉතින් ඒක නිසා මං හිතනවා මං නිහතමානී වෙන්න ඕනේ කියලා වැරදා වැරදි පණිවිඩයක් සමාජයට ගියා නම් ඔන්න සමාව ඉල්ලුවා. හරි. Hello.
පියුමි හංසමාලි. පියුමි හංසමාලි කියන්නේ මේ වෙනකොට කාගෙත් ආදරය දිනාගත් නිරූපණ ශිල්පියා. ඇයගේ ඇඳුම් විලාසිතා පිළිබඳ නිරන්තරයෙන් කතාබහට ලක් වුණත් මෙම සිදුවීම සුවිශේෂී වන්නේ ඇය එක්තරා උපන්දින සාදයකට සහභාගී වී සිටියදී. එහි ඡායාරූප ශිල්පියා විසින් ඇයගේ අනුදැනුමකින් තොරව ඇයගේ ඇඳුම් පිළිබඳ ඡායාරූප කිහිපයක් ලබාගෙන එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමයි. මේ පිළිබඳව ඡායාරූප ශිල්පියා දෝෂාරෝපණයට ලක් විය. ටීනා ෂනෙල්. ටීනා ෂනෙල් කියන්නේ මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියන් කෙනෙක්. ඇය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමන් ඇඳ සිටින ඇඳුම නිසා යම් අපහසුතාවයකට පත් වෙනවා. මේ පිළිබඳව ඇය පසුව පවසා තිබුණේ තමන් සමෙහි වර්ණයට ගැළපෙන ඇඳුමක් ඇඳ තිබූ නිසා ඇයට ඒ ප්‍රශ්නයක් නොබු බවයි. මෙම ඇඳුම් විලාසිතාවන් ලංකාවේ අමුතු දෙයක් වුණත් වෙනත් රටවල සාමාන්‍ය දෙයක් වෙනවා. නමුත් මෙහි කීමට ඇත්තේ සීමාව ඉක්මවා හැසිරීම නිලියකට වුවද සමහර තැන්වලින් ලකුණු කැටීමට හේතුවක් බවයි. ඉතින් අනවබෝධයෙන් යමක් කිරීමට පෙර අවබෝධයෙන් කටයුතු කළහොත් තමන් අපහසුතාවයට පත්වීම වගේම අනෙකා අපහසුතාවයට පත්වීමත් වළක්වා ගන්න පුළුවන්.